බොහෝ දෙනා ගම්බිම් බලා යන්නේ අද. ඒ වගේම තමයි අලුත් අවුරුද්ද සඳහා ජනතාව ලහි ලහියේ සූදානම් වෙනවා. අප මාණ්ඩලික වාර්තාකරුව පහන් චන්ද්‍රමාල් මේ වන විට කොළඹ කොටුවේ සිට ඔබට ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නට සූදානම්. පහන් කොහොමද මේ වන විට කොළඹ කොටුවේ තත්ත්වය? අයිබෝන් මම මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ කොටුව ළඟම බස් නැවතුම් පොලේ. විශේෂයෙන්ම ඔබට සඳහන් කළ යුතුයි, වෙනදා අලුත් අවුරුද්ද කියලා කියන්නේ මේ ස්ථානයේ ඉතාමත් කාර්ය බහුල ස්ථානයක්. ඔබට සඳහන් කරන්න ඕනේ මේ වන විට මේ ස්ථානය එතරම්ම කාර්ය බහුල තත්ත්වයක් අපට නිරීක්ෂණය වන්නේ නැහැ. ගම්බිම් බලා පිටත් වන ජනතාව විශේෂයෙන්ම මේ ස්ථානයේ තමන්ගේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම සඳහා පැමිණ සිටින ආකාරයක් අපට දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබට සඳහන් කළ යුතු ප්‍රධානතම කාරණාව තමයි මේ වන විට මේ ස්ථානයේ වැඩි වශයෙන් සිටින්නේ හැටන්, නුවරඑළිය, භගවන්තලාව ආදී ප්‍රදේශවලට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත් වන ජනතාවයි. ඒ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකා ළඟම බස්රථ විශාල පිරිසක් මේ ස්ථානයේ මේ වන විට තිබෙනවා. නමුත් එම බස්රථ මෙවර විට මගින්ගෙන් එතරම් පිරී ඇති ආකාරයක් අපිට නිරීක්ෂණය වන්නේ නැහැ. මිට පෙර අපි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිරීක්ෂණය කළා. එහිදීත් අපිට දැකබලා ගැනීමට හැකියාවක් ලැබුණේ මේ තත්වයම තමයි. මේ පිළිබඳව අපි අපේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා එයි මෙවර විට මේ ස්ථානයේ තත්වය පහන් චන්ද්‍රමාල් දිස්ත්‍රික්ක සමගින් කොළඹ කොටුව ළඟම බස් නැවතුම්පොලේ සිට. ස්තුතියි පහන්. මේ තොරතුරු වලට උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයා තිබුණත් මෙවර මගේ ජනතාවගේ පැමිණීමේ අඩුවක් පවතින බව ප්‍රවාහන බලධාරීන් පවසනවා. අප කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙන්ම හෙට සහ අනිද්දා දෙදින තුලත් අමතර බස් රථ 200ක් පමණ ධාවනයට සූදානම් කර ඇති බවයි. දෛනික ගමන් වාර 800-1000 අතර ප්‍රමාණයද එලෙසම ක්‍රියාත්මක බවද ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ මෙවර මගින්ගේ පැමිණීම 50%කින් පමණ අඩු වී ඇති බවයි. මේ අතර මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද පෙරවරුවේ තරමක කාර්ය බහුල ස්වරූපයක් ගෙනුණා. හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සඳහන් කළේ එම දිනවල නගරාන්තර දුම්රිය සේවා කිහිපයක්ද අවලංගු කර ඇති බවයි. විශේෂ කාලසටහනක් යටතේ දුම්රිය ගමන්වාර 14ක් සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව අප කළ විමසීමකදී කියා සිටියා. මේ අතර නුවරඑළියට පිට පළාත්වල සිට පැමිණෙන්නන් නුවරඑළිය නගරය සමීපයේ මාර්ග බාධක යොදා අහඹු කොරෝනා පරීක්ෂණවලට යොමු කිරීම අද ආරම්භ කෙරුණා.